ගර්භණී භාවයේ බලාපොරොත්තුෙන් සිටින ඔයාලා අපේ මින්නෝ එක්ස් YouTube channel එක අදම subscribe කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මම අද වෙනදා වගේම ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ කාන්තාවකගේ ඕසප් වීම සහ ඒ ගර්භණී භාවයට බලපාන ආකාරය කියන මාතෘකාව තමයි අද කතා කරන්නේ. ඉතින් වැදගත් කරුණු ගොඩක් අදත් කතා කරනවා. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ ඕසප් චක්‍රය සාමාන්‍යයෙන් දින 28ක් වන නමුත් සමහර කාන්තාවන්ට වයසත් එක්කම මේ ඕසප් චක්‍රයේ විවිධ වෙනස්කම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දින 28ක් දින 25ක් දින 35ක් සහ වයස වැඩි වන්නට ඔසප් චක්‍රය කෙටි වෙනවා. ඒ කියන්නේ දින 25කට වඩා අඩු ඔසප් චක්‍රයක් උනත් තියෙන්න පුළුවන්. නමුත් මේ ඔසප් චක්‍රය හැම මාසකම දින සමාන පරතරවලින් 25ක් 35ක් 28ක් සති 3න් 3ට ඒ වගේ සමාන පරතරවලදී සෑම මාසකම සිදුවනවා නම් එය ක්‍රමවත් චක්‍රයක් වෙනවා. අක්‍රමවත් චක්‍රයක් කියන්නේ සමහර මාසවල සිදු නොවන්න පුළුවන්. ඔයාලා මාසයක් අර මාසයක් වෙන්න පුළුවන්. වගේම දින 25ක් මේ මාසේ වුණා නම් ඊළඟ මාසේ 28ක් ඊළඟ මාසේ ඊට වඩා අඩු වෙන්න පුළුවන්. මෙහෙම වෙනස් වෙන්න පුළුවන්. මේක අක්‍රමවත් චක්‍රයක්. ඔසප් චක්‍රය අක්‍රමවත් කියලා හඳුන්වනවා. ඉතින් මෙහිදී ඔබට දින 28ක සාමාන්‍ය ක්‍රමවත් ඔසප් චක්‍රයක් පවතිනවා නම් ඔසප් චක්‍රයේ 10වන දිනේ නාගේ සරු කාලය ආරම්භ වෙනවා. ඉතින් ඔසප් වන දිනේ සිට දින 10ක් ගියාට පස්සේ ඔයාගේ සරු කාලය ආරම්භ වෙනවා. ඉතින් මේ 10වන දිනේ සිට 14 දින වන දිනේ දක්වා කාලය තුළ ලිංගික වේකුවත් අනිවාර්යයෙන්ම ගැප් ගැනීමක් සිදු වීමට ලොකු ඉඩක් තිබෙනවා. ඉතින් මේ 14 වන දිනේ තමයි ඩිම්බයක් පිටවීම සිදුවන්නේ. කාන්තාවකගේ වයස අවුරුදු 35න් පස්සේ ඕසප් චක්‍රය කෙටි වෙනවා. ඒ කියන්නේ දින 28කට වඩා අඩු වෙනවා. සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවල බොහොම අඩුවෙන් ඔසප් වීමේදී ඔසප් කාලය තුළ කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔසප් වීමේ මුල් දිනවල ගැබ් ගැනීමේ සම්භාවිතාවය අඩුයි. නමුත් ඔසප් වීමේ අවසාන දිනවල ගැබ් ගැනීමට අවස්ථාව සාමාන්‍යයෙන් වැඩි. ඒට හේතුව තමයි ශුක්‍රාණු කාන්තා ප්‍රජනක පද්ධතිය තුළ දින 5ක් දක්වා ජීව කාලයක් ශුක්‍රාණුවල දින 5ක් නොනැසී ජීවත් වෙන්න පුළුවන්. ඉතින් කාන්තාවන්ගේ කිහිප දෙනෙකුට ඔසප් චක්‍රය තුළ ඔසප් කාලය තුළ ලිංගිකව එකතු වීමකින් ගැබ් ගැනීමක් සිදු වෙන්නට අවස්ථාවක් තියෙනවා. මේ කලාතුරකින් තමයි සිදුවන්නේ. මෙහිදී ශුක්‍රාණු ප්‍රජනක පද්ධතියේ රැඳී තිබුණොත් එවිට ඩිම්බයක් පිට වුණොත් ඩිම්බේ සංසේචනය වීලා ගැබ් ගැනීමක් සිදු වෙන්න පුළුවන්. දවස් 25කට වඩා අඩු ඔසප් චක්‍රයක් තියෙන කාන්තාවන්ගේ ඩිම්බ පිටවීම සහ ඔසප් වීම සමපාත වෙන්නට පුළුවන්. ඒ තාම අඩුවෙන් සිදු වුවත් විය හැකි දෙයක්. දින 28කට වඩා අඩු ඔසප් චක්‍රයක් ඇති කාන්තාවන්ට ඔවුන්ගේ ඔසප් වීම අවසන් වී දින කිහිපයක් ඇතුළත ඉක්මනින්ම ඩිම්බ පිටවීම සිදු වෙන්නට පුළුවන්. ඩිම්බයක් පිට වූ පසු ඇතිවන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ලෙස ප්‍රධානම ලක්ෂණ පහක් ලෙස උදර වේදනාව හෝ කැක්කුම වගේම බඩ පිපීම ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම
ගැබ්ගිර ශේෂ්මන සහ කෙළවල වෙනස්වීම් ඒ වගේම පියවරවල සංවේදීතාවය වැඩිවීම දක්නට ලැබෙනවා. කාන්තාවක්ගේ සරු කාලය අවුරුදු 20 ගණන්වල ඒ කියන්නේ ගැබ් ගැනීමට සුදුසුම කාලය ලෙස අවුරුදු 20 ගණන්වල අගභාගයේ ඒ කියන්නේ අවුරුදු 25 30 අතර වගේ කාලය තුල ඉහළම හැකියාවක් තිබෙනවා. ඉතින් අවුරුදු 35න් පස්සේ හොස්සප් චක්‍රයේ වෙනස්වීම් සිදු වෙනවා. ඒ වගේම අවුරුදු 45 වෙනකොට කාන්තාවකගේ වඳ භාවය ආරම්භ වෙනවා. ඒ කියන්නේ සාරු භාවය අඩු වෙලාම යනවා. ඉතින් කාන්තාවන්ට වඳ භාවයට පිළිබඳ ඇතිවීමට හේතු සොයා ගැනීමට නවීන පරීක්ෂණ තිබෙනවා. ඉතින් කාන්තාවන්ගේ වයස කොතරම් වැඩි වුණත් ගැබ් ගැනීමට අවශ්‍යතාවය තිබෙනවා නම් එම පරීක්ෂණ සිදු කරලා ඒවට ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඔයාලට කිරිසිහිනය සැබෑ කර ගැනීමට පුළුවන්. ඉතින් අපි දැන් බලමු එම හේතු සොයා ගැනීමට කාන්තාවන්ට කළ හැකි පරීක්ෂණ වඳ භාවය පිළිබඳ පරීක්ෂණ කිහිපයක්. අංක 1 රුධිර පරීක්ෂණය. මේ රුධිර පරීක්ෂණයේදී වෙන්නේ ඩිම්බ පෙටවනවාද යන්න පරීක්ෂා කිරීමට ඔබේ රුධිර සාම්පලයක් අරගෙන ඒ වගේ තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය පරීක්ෂා කරනවා. එමගින් ඔබට තියෙන රෝගී තත්ත්වය හොයාගන්නවා. අංක 2 ක්ලැමීඩියා පරීක්ෂණය. ක්ලැමීඩියා කියන්නේ ලිංගාශ්‍රිතව බෝවන රෝගයක්. මේ සාරු බව අඩු වීමට බලපාන ප්‍රධාන හේතුව. ඉතින් මේ පරීක්ෂණය තුළින්ද ඔයාලට ආගේ රෝගී තත්ත්වය හොයාගන්න පුළුවන්. මීළඟ කරුණ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය. අංක 4 එක්ස් කිරණ පරීක්ෂණය. අංක 5 ලැපරොස්කොපි පරීක්ෂණය. මේ ක්‍රම පහ මගින් පරීක්ෂණ පහ මගින් කාන්තාවන්ගේ වඳ භාවයට තිබෙන හේතුව සාර්ථකව සොයා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා වයස අවුරුදු 30ට වඩා අඩු නම් අවුරුද්දක පමණ කාලයක් ගැබ් ගැනීමට සාමාන්‍ය විදිහට සරු කාලය තුළ උත්සාහ කරලා ඔයාලා ගැබ් ගැනීම සිදුවුනේ නැත්නම් අනිවාර්යයෙන්ම ප්‍රසවහා නාරිවේදී වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට අවුරුදු 30ට වඩා වැඩි නම් උපරිම මාස 6ක් සාමාන්‍ය විදිහට ගැබ් ගැනීමට උත්සාහ කරලා ඔයාලට ගැබ් ගැනීම සිදුවුනේ නැත්නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඉතින් මේ වයස වගේම ඕසප් වීමට ගොඩක් බලපානවා. ඕසප් චක්‍රය ක්‍රමවත් නම් ඔයාලට අනිවාර්යයෙන්ම ගැබ් ගැනීම සිදු වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා දැන් මේ අද කතා කරපු මාතෘකාව ඔයාලට ඔයාගේ කිරිසිහිනය සැබෑ කර ගැනීමට ගොඩක් උපකාර වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පළවෙනි කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ඔයාලට මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මගෙන් අහන්න. මම ඉක්මනටම ඔයාලට ඒවට උත්තර දෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මම කියන්නේ අනිවාර්යයෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මගේ කලින් වීඩියෝස් ඔක්කොමත් බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. අනිවාර්යයෙන්ම ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. දිගටම මගේ චැනල් එකත් එක්ක ඉන්න. ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.